මං ඇහුවොත් මේ අවට තියෙන දේවලුයි ඔබයි මමයි හැදිල තියෙනෙ මොනවාගෙන්ද කියලා. ඔබ කියාව. ගන්න, ද්‍රව, හාවායවලි එහෙම නැත්තං පධර්තයෙන් කියලා. එතකොට මේ පධාර්තය හැදිල තියෙනෙ මොනවාගෙන්ද. පධාර්තය කොටා කොටස්සල්ට බෙදැන්න පුළුවන්ද. පධාර්ථය කොටාගට අසල්ට බෙදැන්න පුළුවන්. පධර්තය කොටස වලට බෙදාගෙන බෙදාගෙන ගීවො? අුවන කුඩාම කොටස් තමයි පරමාණුව කියන්නේ ඒ කියන්නේ ඔක්කොම හැදිල තියෙන් එකම පරමාණුවෙන් කියන එක න නෙමේ පරමානුවර්ග රාශයක්ක් තියෙනවා පරමානුුවර්ග සීයකට වඩා අධික ප්‍රමාණයක් තිේරෝ එකමවර්ග පරමාණුව එකතු වෙලා තමයි මූල ද්‍රවිය හැදිල තියෙන්නේ මෙම මල ද්‍රවවිය විවිධ නම් හා සංකේතවලින් හඳුන්නනවා මේ ආවාත්‍යතාවගයේ පෙන්නලා තියෙන්න්නේ එහෙම තියෙන මුල්ධර්ය වර්ග තමයි අපි උදාහන්න බල කාබන් රසද යකඩ අපි මුූල දර්වය කියන්නේ මොනවාදදිෙන හඳුනගත්. සංයෝග කියන්නේ මුල ද්‍රව්‍ය දෙකක් හරරි ඊට වැඩිගන්නක් කාඩි එකතු වෙලා තමයි මේ සංයෝග හැදන්නේ මේ සංයෝගය හැදනකොට මූලද්‍රව්‍ය එකතු වෙන්නේ යම් අනුපාතයකට එහෙම එකතු වෙනකොට මුල ද්‍රව්‍ය අතර බැඳී මැතිවෙනවා ඒ නිසා සංයෝගවලස්භාවය ආරම්භක මූල ද්‍රාව්‍ය වලට වඩා වෙනස් වෙනවා තවත් විදිකට කිව්ව මුූල ද්‍රව්‍යවලින් සංයෝග සෑදෙනකොට රසානික ප්‍රතික්‍රියාවලට භාජනය වෙනවා අපි මේක උදාහන්නයකින් පෙහැදිලි කරකම් දැම් මේ බලන් මෙතන තියෙනවා යකඩයි සල්ෆයි ඒ දෙක මිශ්්‍ර කරලා රත්කරහම අපට හැදෙන මේ යකට සල්ෆයි ඩේ බලන්න ඒක යකඩවල්ටයි සල්පවල්ටයි වඩා වෙනස් නේද දැන් අපි දන්නවා පරමානු මුල ද්‍රව්‍ය සංයෝක කියන්නේ මොනවටති කියලා. එතකොට ඕගල්ලන්න තවත් පුරුදුුවචන ඇතිනූ මිශ්්‍රණ කියලා මිශ්්‍රණ කියන්නේ මොනවද ද්‍රවිය දෙකක් හරි වැඩිගානක් කරිය එකතු වෙලා තමයි මිශණ හැදන්නේ තවත් විදිියකට කිව්වොත් මූල ද්‍රව්‍ය දෙකක් හරි මූල ද්‍රව්‍යයි සංයෝගයි හරි සංයෝගයි සංයෝගයි හරි එකතු වෙලා මිශ්්‍රණ සාධන හැබැයි මෙහිතියෙනෙ විශේෂතය තමයි ඒ මූල ද්‍රව්‍ය හරි සංයෝගහරි මිශ්්‍රණ සාධනකොට රසායනික ප්‍රතික්‍රියාවල් සිදුවන් එනෑ. එ නිසා මිශ්්‍රණවල ආරම්භක සංගටකවල ලක්ෂණ එහෙමම පවතිනෝ. ඒ නිසා බොහෝ විට මිශ්්‍රණ ඒ වගේ ආරම්භක සංගටකවලට වෙන් කරන්න පුළුවන් අපි යකඩයි සල්ෆයි එකතු කරලා හැදෙන මිශ්‍රණය වෙන් කරන්න බලමු ඒ සඳහා අපිට කාණන්දමක් අවශ්‍ය වෙනවා. මේ බලන් ඔබට පේනවා ඇතිනේද යකඩ කුඩු ටික කාන්දම දෙසට ඇදෙනවා අපිට ඒ නිසා යකඩ කුඩු වෙන් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මිශ්්‍රණවලට උදාහන්න කීපයක්. පුදුමවෙන්න එපා මිශ්්‍රණ රාශ්ියක් තියෙනවා. ඒ මොනවද කියලා වැඩිවිස්තර සහිතව තවත් වීඩියෝවකින් හමුවෙන්න.